සියලු දෙනාට ආයුබෝවන් කියලා නිරෝසන් බ්ලොග්ස් කියන channel එකට සාදරයෙන් අද දවසෙත් පිළිගන්නවා. මම මේ වීඩියෝ එක කරන්න ආයෙත් සූදානම් වුණේ බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේගේ අපවත් වීම ගැන. මම මේක ඉස්සෙල්ලා වීඩියෝ එකක් කළා. මට ඒකින් දැනුනේ ඇත්තම කිව්වොත් මේ කෝවිද බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේට බොහොම කෙනෙක් කැමති, ඒ වගේම බොහොම කෙනෙක් උන්වහන්සේගේ ධර්මයේ උන්වහන්සේගේ බණ අහලා තියෙනවා. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට බොහොම දෙනෙක් රට රටවල පවා මම දැක්කා ඒ වීඩියෝ එකේ කමෙන්ට්ස් වල තියෙනවා. උන්වහන්සේට බොහොම ලෙන් ගතුයි. උන්වහන්සේගේ ධර්මය අහන්න හරිම කැමති කියන එක තමයි මට ගොඩක්ම ඒ කමෙන්ට්ස් වලින් මට දකින්න ලැබුණේ. ඉතින් ඇත්තම කිව්වොත් බොරැල්ලි කෝවිද ස්වාමීන් වහන්සේ අඩු වයසෙන් තමයි උන්වහන්සේට මේ ජීවිතය අතහැරලා යන්න වුණේ. ඒ වගේම උන්වහන්සේ බොහොම විනීතව, ඒ වගේම උන්වහන්සේ ලෙන්ගතුව මහජනතාවත් එක්ක ලෙන්ගතුව, ඒ වගේම ඒ උතුම් ධර්මයේ ඒ මහජනතාවට දේශනා කරලා බොහොම දෙනෙක් ඒ ධර්මය අහලා ප්‍රතිපදාවල යෙදිලා තියෙනවා වගේ මට ඒ කමෙන්ට්ස් වලින් ඇත්තටම දකින්න ලැබුණා. ඒ වගේම තමයි බොහෝම දෙනෙක් රටවල් වල ඉන්න හරි ඉන්න අය, ඒ වගේම මේ ලංකාවේ ඉන්න අය බොහෝම දෙනෙක් ඇත්තටම විශාල ගුණ කියලා තියෙනවා, ගුණ කතනයක් කරලා තියෙනවා. ඇත්තට මේ උන්වහන්සේ ශ්‍රමණ ජීවිතේ උන්වහන්සේ ලබාගත් ලාභයන්, ඒ වගේම තමයි උන්වහන්සේ දක්ෂ දහම් දේශකයෙක්, ඒ වගේම උන්වහන්සේ හරිම ශ්‍රද්ධාවන්ත බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තටම ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේ නමක් කියන එක තමයි මම දන්නේ. ඒ වගේම බොහොම ආදරය කරනවා වගේ ආදරය කරනවා ඒ ශ්‍රද්ධාවන්ත පිරිස. ඒ උන්වහන්සේට බොහොම ආදරය කරනවා, උන්වහන්සේගේ ධර්ම විලාසයට ආදරය කරනවා කියන එක තමයි මට මේ ඒ දාපු වීඩියෝ එකේ ඇවිල්ලා කමෙන්ට්ස් වලින් ප්‍රතිචාර වලින් දකින්න ලැබුණේ. ඉතින් මම ඔබට කියන්නේ උන්වහන්සේ ඔබ හැමෝටම කියන්නේ උන්වහන්සේ අපි වෙනුවෙන් යමක් කළා. ඒ මොකද අයාලේ ගිය අපිට, අයාලේ ගිය මේ සියලු දෙනාටම හික්මෙන්න, ඒ වගේ මේ ධර්මය ඉගෙන ගන්න උන්වහන්සේ උපකාර කළා. ඒ උපකාර වලින් අපි යම් ඒ ධම් කණ්ඩයක් අරගෙන, ඒ ධම් කරුණු අරගෙන අපි ජීවිතයට ගල්ප ගත්තා. ඒ බව තමයි මට තේරෙන්නේ. මොකද බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර මැද්දේ උන්වහන්සේට හැමෝම නිවන් සුව ප්‍රාර්ථනා කරලා තිබුණා. ඒ වගේම උන්වහන්සේගේ ගුණ කතනය බොහෝ කරලා තිබුණා. ඒ වගේම උන්වහන්සේට ඇත්තටම ගොඩක් ආවිස අඩුවෙන් ජීවිතේ මේ අතහැරලා යන්න වීම ගැන ගොඩක් ආය ශෝකයක් පළ කරලා තිබුණා. ඉතින් අපි හැමෝටම ජීවිතේ කොයි මොහොතේ හරි යන්න වෙනවා. ඒක ඔබ මම ඇත්තම දැනගත යුතුයි. ඒක වයස් ප්‍රභේදයකින් තොරව ගුණයන්ගෙන් ගුණයන් වැඩි වුණත්, ගුණයන් අඩු වුණත්, ගුණ සම්පන්න නොවුණත් මේ අපි හැමෝටම ඉපදිච්ච අපි හැමෝටම මරණය කියන එක උරුමයි කියන එක අපිට මේ සංවේගී කරුණත් එක්කම අපි දැනගත යුතුයි කියන එක මම මුලිනුත් වීඩියෝ එකේ කළා. ඉතින් අපි උන්වහන්සේ අපිට උපකාර කළා. උන්වහන්සේ අපිට ධර්මයෙන් අනුශාසනා කරලා අපේ වැරදි හදාගන්න අපිට ඒ ධර්මයෙන් අපිට අවවාද කළා. ඒ වගේම තිරුණ සන්නයෙන් අවවාද කළා. අපි ඒ වගේම ප්‍රයෝජන ගත්තා කියන එක මට මේ වීඩියෝ එකේ ප්‍රතිචාර වලින්, බොහෝ දෙනෙක්ගේ ප්‍රතිචාර වලින් දකින්න ලැබුණා. ඉතින් උන්වහන්සේ අපිට උපකාර කළා. අපි උපකාර වලින් අපේ ජීවිතයට යමක් ගත නිසා සමහර වෙලාවට අපි බොහොම සිල් රකින්න අය වෙන්න පුළුවන්. ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොයි ස්වාමීන් වහන්සේලා හරි නිර්මල ධර්ම දේශනා කළොත් ඒ නිර්මල ධර්මයෙන් අපි හික්මීම තුළ අපිට යහපතක් වෙනවා. ඒ වගේ ඒ බුදුරජාණන් වහන්සේගේ භික්ෂු ශ්‍රාවකෙක් හැටියට උන්වහන්සේටත් ඒ යුතුකම උන්වහන්සේ මහජනතාව වෙනුවෙන් මේ පොඩි ආයුෂ කාලය තුළ උන්වහන්සේ කළා කියන එක මම ඔබ අපි හැමෝම දන්නවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ අපිට උපකාර කළා. අපිටත් පුළුවන් මේ අවස්ථාවේ උන්වහන්සේට උපකාරයක් කරන්න. ඉතින් ඒ මොකද්ද? උන්වහන්සේ ඒ අපිට කරේ හික්මෙන්ඩයි. අපි ඒ හික්මිච්ච ගති වලින් අපි තෙරුවන් සරණ ගිය උන්වහන්සේ අපිට දේශනා කළ තෙරුවන් සරණ ගිහිල්ලා අපි ඒ යහපත් මාර්ගයේ අපි හිත පිහිටුවනා. ඔබත් ඒ කෘතගුණ සැලකිල්ලක් හැටියට උන්වහන්සේ තවටි තව සුළු මොහොතකින් උන්වහන්සේගේ ඒ රූපයත් අපිට දකින්න නැති වෙනවා. ඒ සුළු මොහොතකින් ඒ ඔක්කොම අතහැරලා දාලා උන්වහන්සේ සදාටම මේ ජීවිතෙන් සමු අරගෙන යනවා. ඉතින් ඒ නිසා ඔබට පුළුවන්
ඔබ කරපු පුුණ්‍ය කර්මයක් තියෙනවාද ඒ වගේ ඔබ දැන් පුුණ්‍ය කර්මයක් කරනවද ඔබ මලක් පහන පූජ කරලා හරි ඔබ ඒ පින්සිතුවිල්ලක් ඔබ පිනක් කරගන්නවද මේ මොහොතේ ඔබට එක මොහොතක් හරි උන්වහන්සේට ඒ කරන ඔබ කරන පිණි උන්වහන්සේට අනුමෝදන් කරන උන්වහන්සේගේ ඒ අඩු ආයුෂයෙන් උන්වහන්සේගේ ජීවිතයේ සසරේ එහෙම අකල් මරණට ගොදුරු නොවෙන්න ඒ වගේම ඒ ලෙඩ දුක් අසනීප වලින් අඩු වෙලා උන්වහන්සේගේ නිරෝගීමත් ජීවිතයක් ලැබෙන්න ඒ වගේම තමයි උන්වහන්සේට ඉක්මනින් සසර දුකින් නිදහස් වෙන්න උන්වහන්සේ කැමැති බෝධියකින් සසර දුකින් නිදහස් වෙන්න ඔබ අපිට අපි රැස් කරගත්තා වූ සීල පුණ ධර්මයන් වලින් එක මොහොතක් හරි සිහි කරලා උන්වහන්සේට අනුමෝදන් කරන්න පුළුවන්. ඉතින් ඔබ කරන කුතුහුණ සැලකිලි එකයි අතින් අතට අපිට දෙන්න බැරි වුණාට අපි කරපු පිනක් අපිට අනුමෝදන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් නම් ඔබ පිනක් අනුමෝදන් කරන්න ඔබ උදේ හවස මල් පහන් පූජා කරනවා ඒ වගේම පින්කම් කරනවා මේක වස් කාලේ ඔබ බොහෝ පින්කම් කරනවා ඔබටත් ඔබේ සිතින් ඔබට පින් අනුමෝදන් කරන්න පුළුවන් උන්වහන්සේගේ නම කියලා. බරලේ කෝවිද ස්වාමීන් වහන්සේට අපට උපකාර කළා වූ ඒ ස්වාමීන් වහන්සේට අපි යම් පිනක් රැස් කරනවාද අපි පිනක් කරනවාද ඒ පින අනුමෝදන් වේවා උන්වහන්සේගේ ඒ නිර්වාණ ජීවිතය සඳහා උන්වහන්සේගේ සසර ගමනින් නිදු නිදහස් වීම සඳහා මේ පින උන්වහන්සේට අනුමෝදන් වේවා කියලා ඔබට අනුමෝදන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ සී කැඳවීමක් කළේ මම මේ කෝවිද ස්වාමීන් වහන්සේගේ වෙනුවෙන් කරන දෙවෙනි වීඩියෝ එක. ඒ නිසා ඔබට සී කැඳවීමක් කරේ ඔබ මම ඔබට පුළුවන් නම් ඒ කුතගුණ සැලකිල්ලක් හැටියට ඔබ ඒක කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඔබ උන්වහන්සේගේ ධර්ම බිදක් හරි ධර්ම පදයක් හරි අහලා තියෙනවා නම් උන්වහන්සේ අපිට අවවාද කරපු අපේ ජීවිතේට අපි කැමැත්තෙන් ලබා ගන්න කැමති වුණා නම් ඔබටත් ඒ කුතගුණ සැලකිල්ලක් හැටියට ඔබට ඒක කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ නිසා ඔබ කාරුණිකව මෛත්‍රිය තුව ඔබට පුළුවන් නම් ඒ දේ කරන්න කියලා තමයි මම ඔබට කියන්නේ. ඒ නිසා බුරැලි කෝවිද ස්වාමීන් වහන්සේටත් ඒ වගේම අපි සසරේ අපිට ඉක්මෙන්න ධර්මයක යදුන ස්වාමීන් වහන්සේලාටත් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම බුරැලි කෝවිද ස්වාමීන් වහන්සේට අකල් මරණයට ඒ කියන අඩු වයසින් ජීවිත අතහැරලා යනුනේ බුරැලි කෝවිද ස්වාමීන් වහන්සේට අපි රැස් කරපු සීල පිනොත් අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරලා උන්වහන්සේගේ ඒ සසර දුකින් නිදහස් වීමේ ඒකාන්තයෙන් මේ ගෝර සසර නිදහස් වීමට මේ පින් ඒකාන්තයෙන්ම අනුමෝදන් වෙත්වා කියලා අපි අනුමෝදන් කරමු සීල දෙනාම සාදු සාදු. ඒ සීල දෙනාටම තෙරුවන් සරණයි.